රටවිරු වාහන පර්මිට් 1000ක් පිල්ලි ගිහින් කියලා තමයි අද ලංකාදීප පුවත්පත කියන්නේ. විගණ කාධිපතිගෙන් හෙලිදරව්වක් කියලත් ලංකාදීප පුවත්පත මේ ප්‍රධාන සිරස්තලෙන් කියනවා. ලංකාදීපේට සුජිත් හේවාජෝලිගේ මේ පොත ලියනවා. විදෙස්ගත ශ්‍රමිකයන්ට, ඒ කියන්නේ රටවිරුවන්ට විදුලි වාහන ගෙන්වීමට ලබා දී තිබූ බලපත්‍ර දහසකට අධික සංඛ්‍යාවක් පසුගිය කාලයේදී අවභාවිත කර ඇතැයි ජාතික විගණන කාර්යාලය කළ විශේෂ විගණනයකදී හෙළිවෙලා තියෙනවා. මේ හේතුවෙන් විදෙස් රටවල රැකියාවලට නිරත සොදුසුකම් ලැබූ පුද්ගලයන් රැසකට එම බලපත්‍ර ලබා ගැනීමට හැකිව නැතැයි විගණකාධිපති WPC වික්‍රමරත්න මහත්තයා කිව්වා කියලා අද මේ විදිහට ලංකාදීප පුවත්පත කියනවා. ලංකාදීපේ වැඩි දුරටත් මේ පිළිබඳව මෙහෙම කියන්නේ, රට විරුවන්ට විදුලි වාහන ගෙන්වීමට බලපත්‍ර ලබා දීමේ වැඩපිළිවෙල ආරම්භ කරනු ලැබුවේ පසුගිය ආණ්ඩු සමයේ. එම බලපත්‍ර වැඩපිළිවෙලේදී තවත් අක්‍රමිකතා රැසක් සිදු ඇති බව ජාතික විගණන කාර්යාලය පවසනවා. මේ විශේෂ විගණන වාර්තාව විගණකාධිපතිවරයා විසින් පසුගියදා පාර්ලිමේන්තුවට බහර දෙන්න ලැබුවා. එම වාර්තාව ලබන සතියේදී පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතයි. වාර්තාවෙන් රජයට නිර්දේශ ගණනාවක්ද ඉදිරිපත් කළ තියෙනවලු. රට විරුවන්ට විදුලි වාහන ගෙන්වීමට බලපත්‍ර දීමේ වැඩපිළිවෙල සම්බන්ධයෙන් අනාවරණය වූ කරුණු පදනම් කරගෙන ජාතික විගණන කාර්යාලයේ එහි නිලධාරී කණ්ඩායමක් යොදාගෙන මාසයකට වැඩි කාලයක් තිස්සේ එම විගණනය කළේය කියලා අද ලංකාදීප පුවත්පත විදිහට කියනවා.